මගේ අම්මා තමයි පවුලේ හොඳම නිව්ට්‍රේෂන් පොත්තමල් ලිබනවව. ඒතර ඒ අනිවාර්ය දේවල් උනා. මේ ඉන්දියාව හෝම් මේන් පිනිපෙනි ඒක මාර මාරුන අයිටි ගාවක්. දැන් ඉන්දියාවෙන් බහින වතුර ඔක්කොම ලංකාව හරහා ඒ ධනුෂ්කොඩි හරහා තමයි බහින්නේ. වතුරේ පෝට් වල කෑම දෙනවා බෝඩ් එකේ තියලා මත් අල්ලු කරනවා නේද? මම අරන් බෝඩ් එකෙන් ප්‍රොක් සම්සන්දි කියන්නේ ටිකක් භයානක තැනක් අපි දැන් අහලා තියෙන. ඇටැක් කරනවා. එයාට අහු වෙන ඕනේ දෙයකට එයා ඇටැක් කරනවා. ඒත් ඉතින් එයාත් මේ මීටර් 15ක් විතර වගේ ළඟ සමීපවම අපි කවුරුත් දාසයි මුහුදේ පීනන්න. මුහුදේ පීරන්න අපි පැය ගණන් ගත කරනවා. උපරිම අපිට පුළුවන් වෙන්නේ පැයක්. නැත්තම් පැය එකමාර. මීට වඩා කාලයක් අපි මුහුදේ හිටියොත් එක්ක පැයක සීතල වෙනවා. එහෙම නැත්තම් අපිට මුහුදේ තියෙන සීතල දලා ගන්න බැරුව අපි ගොඩට එමු. හැබැයි පැය 28ක් 28කට වඩා වැඩියෙන් පීනලා ලෝක වාර්තාවක් දීපු පුද්ගලෙක් ඉස්සරහ තමයි මම මෙයා දෙන්නේ. මේ තමයි ලංකාවේ සහ ලෝකයේ වාර්තා දෙකක් එක පිට තියපු අපේ රොෂාන් අබේසෝ. අයිබෝන් රොෂාන්. මං කැමති පටන් ගන්න මේ ලෝක වාර්තාව. ඔව්. මේක 1971 වීයේ කුමාරවනම කුමාර ලංකාවෙන් ඉඳන් ඉන්දියාවට ගිහිල්ලා තියෙන ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එක. 73. ඊපස්සේ අවුරුදු 50කට කලින් 50කට පස්සේ මම මේක මිලේන පැය 28යි මෙයාට 19. දැන් මේ යන්නේ තලෙමන්නාරමේ ඉඳලා ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙනකන් කිලෝමීටර් කීයක් තියෙනවද එක රයිඩ් එකට? රයිඩ් එක තියෙනවා කිලෝමීටර් 29.8ක්. එක දිගට පීනුවා. එක දිගට පීනුවා. දැන් සාමාන්‍යයෙන් පළවෙනි පාරේ යන්න පැය 10ක් ගිහින්. පැය 10ක් විනාඩි 37ක් ගියා. මේ පැය 10යි විනාඩි 37ක ඇතුලේ කාලේ කොච්චර විවේකයක් ගත්තද? මේකයි කිලෝමීටර් 5ක් පීනුවමට අපි මේ වර්ල්ඩ් ජජ් බෝඩ්ඩෙන් අනුමැතිය හම්බවලා තිබ්බේ කිලෝමීටර් 5කට විනාඩි 5ක රෙස්ට් එකක් ගන්න. පොඩිම 5ක් 5ක් පීනුවට පස්සේ කිලෝමීටර් 5 පැය 10යි පීනුවත් පැය 10යි පැය 10යි පීනුවත් විනාඩි 5යි දෙන්නේ රෙස්ට් එක. ඔව්. ඒක මගේ ටයිම් බෑන්ස් කරගෙන ඒ ටයිමින් එක කෑම් බීම රෙස්ට් එක විනාඩි 5ක් තමයි විනාඩි 5. දැන් ඔය රෙස්ට් එකක් ගන්නවා කියද්දි කොහොමද කෑම් බීම ගන්න වතුර ගන්න මහමුදු මැදනින්? ඒකේ මේ වර්ල්ඩ් ජජ් බෝඩ් එකේ හැටියට අපිට කාගෙවත් අතරට ෂේක් වෙන්න බෑ. ඔබත් ආධාරකයක් ගන්න බෑ. වතුර පෝට් වල කෑම දෙනවා බෝඩ් එකේ තියලා මත් අල්ලු කරනවා නේද? මම බෝඩ් කාටවත් අතරත් හයිස් ටේක් වෙන්න බෑ. කලේ මන්නාරම කීයද පිටත් උනේ? මාන්ද දෙකම මාත හයිතම් පටන් ගත්තා. කී දෙනෙක් ආවද? නාලිත හමුදාවෙන් ගොඩක් සහයෝගයක් හම්බුණා. ඒක යාපෝස්ටින් අපි 25ක් කියලා වැඩි හිටිය සහයෝගික ප්‍රේසකවරු. ගොඩක් ලොකු සහයක් ලබා ගුණා. මට අපිට අවසර තිබ්බේ 15 දෙනෙක් ගා ඉන්දියාව ලංකාවේ ඉඳන් ඉන්දියාවට බෝඩ් එක ක්‍රොස් කරන්න. බෝඩ් කීයක් ගියා? බෝඩ් 3ක් ගියා. ලංකාවේ ඉඳන් ඉන්දියාවට බෝඩ් 2ක් ගියා. දැන් මෙහෙම ප්‍රශ්නයක් යනවා මේ බලන් ඉන්න අයට. එයාපෝස්ට් එකේ කෙනෙක් මොකද මේ මහ මුහුදත් එක්ක පොරබද? ඒක ගැන ගොඩක් ස්තුති වෙනවා අපේ ගුවන් හමුදා ප්‍රතිමාට. ගුවන් හමුදා ප්‍රතිමාගේ අපේ සාම දෙනුම් මත මගේ අදහස මම එතුමාට තවදුර පස්සේ එතුමා මට ට්‍රේනින් කරන්න කාර්යයක් මට හැම වෙලා කතා කරලා දෙන්නලා මට අවස්ථාවක් දුන්න හැටි ප්‍රෝග්‍රෑම් එක වැඩේ කරන්න පුළුවන් කියලා ලොකු අධිෂ්ඨානයකුත් එක්ක එතුමා මාත් දෙන්නු මත යනවා. ඒ වෙනද මම ඉතින් ඒ ගැන හිතුවේ නෑ මම මගේ දක්ෂතාවයත් එක්ක ඒ පැත්තට පොඩ්ඩක් තියාගන්න තිබ්බා. එයාපෝස්ට් එකේ කෙනෙක් තමයි මේ මුහුදත් එක්ක පොරබද. දැන් එයාපෝස්ට් එකට බැඳුනේ කොයි කාලවලද? මම එයාපෝස්ට් එකෙන් 2008 දෙවෙනි මාසේ. බැඳිලි වෙලා එයාපෝස්ට් එක සාමාන්‍ය ගුවන්පත් එක්ක ගුවන් බැඳුනා. බැඳිලි යුද්ධයෙන් පස්සේ මට අවස්ථාවක් හම්බුණා ශ්‍රී ලංකා ගුවන් හමුදා තීරු සංචිකට ඇතුළත් වෙන්න. තීරු සංචිකේ මම අවුරුදු 8 විතර කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙනි තරඟ වල සහභාගී වෙන දුරදිග පිටුම් 6 මයිල් 2 මයිල් 10 කිලෝමීටර් වල තරඟ දාග සහභාගී ජාතික මට්ටමේ තරඟ දින දැනගැනීම කරලා තියෙනවා. ඊට පස්සේ කාලෙ මම පිහිනුම් උපදේශකෙක් විදිහට අනුරාධපුර ගුවන් හමුදාවේ රජකාරු කටයුතු කරන ගමන් තමයි මම අදහසට බැස්සේ. දැන් මෙහෙම ගුවන් හමුදාවේ ඉඳගෙන මේ වැඩ කටයුතු කරනකොට ගුවන් හමුදාවේ ගොඩ දෙනෙක් පිටිපස්සෙන්? ඔව් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොටි එමට ගොඩක් මම ගොඩක් ලොකු උදව්වක් කරා. ඉතින් එයාම උදේම ඉඳලා කොහොමද කතා කරලා මේ යන විදිය පාත් එක කරන්නේ වගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා මාණිකානේ එස් එන් ප්‍රනාන්දු පුලිස संचारक मंडल कैनो यात्रा फेसबुक सुबह
වගේ ගොඩක් අරමුණු තිබ්බේ. ඉතින් මේ සාගරය මම ගොඩක් බීච් එකට අවතම ජීවත් වෙන එක ප්ලාස්ටික් වලින් හැමතැනම බීච් එක ගාම මට මේ රෙකෝඩ් එක මට දෙන සිය මිනිස්සුන්ට අවවාදයක් මේ ප්ලාස්ටික් වලින් හැම දාන්න බා මීට පුරාම සත්ත්ව පරිසරය අපේ කලර් පීස් හැම දේම විනාශ වෙගෙන යන්නේ කියන්නේ මට නිතරම මූදෙත් එක්ක මම සමීප කෙනෙක් හින්දා අද යන මූදෙ නෙමෙයි හිට යනකොට තවත් දෙයක් ඇක්ට් වෙලා කියන්නේ බුදු දේවල් නෙමෙයි අපේ අපේ බාහිර ක්‍රියාකාරකම් නිසා මොන හරි දෙයක් මූදෙ ඇක්ට් වෙලා කියන්නේ ඒක විනාශ වෙන්න ලඟ වෙනවා එහෙනම් මට දෙන්න ඕන ලෝකයි දන්තාවට ප්ලාස්ටික් පොලිතින් මූද දාන්න එපා ඒක ශක්තිකරණය කරන්න. කොයි කාලේ ඉඳන්ද මොහොත එක්ක සම්බන්ධකම ඇතුළු? මොහොත එක්ක සම්බන්ධකම ඇතුළු මට තේරෙන කාරණා. ඔය මම බීච් එකත් එක්ක ගොඩක් හිටවත් එක්ක නම් විනාශය මම ඉතින් ඉදර වැඩක් නැති දාලා ගිහින් පය ගණන් බීච් එක දිහා බලාගෙන මම ගොඩක් බීච් එක්ක සම්බන්ධ වෙනවා. මොහොතත් එක්ක පටන් ගත්ත කාලේ දැන් කාලේ ගත්තාම කොච්චර මොහොත වෙනසද? මම ඉස්සරහට වඩා ගොඩක් වෙනස. ආත්පසින් අපි පොඩි කාලේ ගිහමුත් දැන් නැහැ. ඒ කියන්නේ ඉස්සර පොඩි කාලේ මාස් එකක් දාගෙන වතුර යට ගියාම තනික විවිලෝක වගේ මුහුද දැන් තනිකර බෝතල් ප්ලාස්ටික් කොලකින් දැල් කෑලි මාළු වැවෙම ඔක්කොම විනාශ වෙගෙන යන්නේ. දැන් ඔය කියන කතාවත් එක්ක බෝතල් ප්ලාස්ටික් ගැන කතා කරනකොට මතක් වෙනවා මේ වර්ල්ඩ් රෙකෝඩ් එක තියෙන කේ අරමුණ. මේක මම මේ රෙකෝඩ් එකක් ඇත්තනම මේ මගේ රෙකෝඩ් එකක් බලාපොරොත්තු තිබ්බේ නෑ. මම මගේ අදහස් තිබ්බේ මම මේ ලංකාවේ ඉන්දියාවට ගිහිල්ලා මේ ප්ලාස්ටික් පොලිතින් වලට මොකක් හරි මිනිස්සු දානවා මං හින්දා ලංකාවේ සිය දෙනෙක් හරිය දස්පින් එකකට බෝතේ දැම්ම නම් ඇති මගේ අදහස ඒකයි මම මේ වැඩේ කළා සිය දෙනෙක් ඒ අද වරමුණ අදින්නම් හිතර ගත්තොත් මම කිලෝමීටර් 60ක් පිරන මේ ඉන්න කට්ටක් කාලේ මේ මොකද්ද මේ කියන්නේ මේ අදින්නම් මේ දේ කරොත් මගේ අරමුණ නම් ඒක තමයි අදේ දේ එන හිතර ගත්තා නම් ඔය අදේ දේ කරා නම් මගේ අරමුණ නම් ඒක මම හිතර මම සක්සස් වුණා කියලා එනවා හරි වාරෙන් ඒ අරමුණත් එක්ක කිලෝමීටර් 60ක් පැය 29කින් පීනුවා දැන් මීට කලින් වාර්තාව තිබ්බේ 1973 ඒ වාර්තාව කිලෝමීටර් 59.3 දැන් කිලෝමීටර් 60ක් පීනුවා ඔව් ඊට 60ක් ඒක තමයි අපි ශරීරයේ මේ සාගර කාදණයක් එක්ක දැන් අපේ ලංකාවේ ඉන්දියාව දුරස්කාර වෙලා තියෙන්නේ දුරස්වැල් වැඩිලා තියෙන්නේ දැන් මේ මේ පීනන කාලය තුලේ ලංකාවෙන් යන බෝට්ටු ඉන්දියාවෙන් එන මාළු බෝට්ටු මේව හම්බුනේ නැහැ හම්බුණා ලංකාවෙන් අපි ඉන්දියාවේ මාව පිළිගන්නේ වෙනම කියන්නේ මේ තලේ මන්නාර දැනුවත් කිරීම මත ඇවිල් හිටිය ඉන්දියාවෙන් අපේ මාධ්‍යවේදීවරු එයාලා අපිට කිය මට ගොඩ වෙන්න අවසර තිබ්බ නෑ ජජ් බෝඩ් එකත් එක්ක කතා කරන්න මුකුත් බෑ මං හෑෂ්ටේග් එකක් කරලා අපේ ජජ් බෝඩ් එක ගිහලා ෆොටෝ ගහලා ගොඩක් ලොකු පිළිගැනීමක් තිබ්බා ඉන්දියන් එම්බසියෙන් ඇවිල් තිබ්බා අපි මං ස්ටාර්ට් කරන පොයින්ට් එක යන ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන් ලොකු සහායක් දුන්නා අපේ මාර්ගයේ නියමිත මාර්ගයේ එක්කන් ගිහලා ධනුෂ්කොඩි වලින් අපි අපු නැවත ටර්න් කරලා අපි බෝඩරේ පරිස්සමෙන් ගියක් දැම්මා අපි ලංකාවේ බෝඩරේ පහු වෙනවත් එක්කම ඉන්දියාවේ බෝඩරේට ඇතුල් වෙනවා. එතකොට කී දෙනෙක් ඒ පැත්තෙන් සහාය වෙනවා? ඒ පැත්තෙන් ඉන්දියාව අපි මාව පිළිගන්න බෝට් හතරක් පහක් ඇවිල් තිබ්බා. තව ගොඩ කට්ටිය ඇවිල් තිබ්බා ජැතියේ මාව බලන්න මේ ලංකාවේ එක්කෙනෙක් එනවා ඉන්දියාවට කියලා. ඒ කියන්නේ ඒ ගිහ තිබ්බ ලංකාවෙන් කොහොම හරි මෙහෙම දෙයක් වෙනවා කියලා. හරි විදියක් ගිහින්. හරි විදියක් ගිහින් තිබ්බා. දැන් කොච්චර කාලෙක ඉඳන්ද මෙච්චර දුරක් පීනට පුරුදු වෙන්නේ? මාස 4 කට ඉතින්. නිවාරයන් නොබලා ලොකු කැපකිරීමක් කරා අද මේ මම අද මේ සිටි වල්ලවත් එක්ක කතා කරන්නේ. මට ගොඩක් සතුටුයි මම ගොඩක් ලොකු කැපිරීමක් කරා. මම ඉස්සෙල්ලාම මම ස්විමින් පූල් එකේ තමයි ප්‍රැක්ටිස් කරේ. මම පූල් එකේ ස්විමින් කරසේ. මම පූල් එකේ දවසට කිලෝමීටර් 5-6 වගේ පටන් ගත්තා. පටන් ගන්න ඉස්සෙල්ලා මගේ ප්‍රධාන පෝරණ කේදපු ගැසරත්න පොල්ලෙන් ජල කිරිය සංගමයේ මම එයාගාට ඇවිල්ලා දවසට කිලෝමීටර් 50ක් දුවපු දවස් තියෙනවා. ඒක දවසට කිලෝමීටර් 50 දුවනවා. 50 දුවලා පූල් එකේ බීච් එකේ කිලෝමීටර් 5ක් ඈත් තියෙනවා. ඒක රෑ ටේරින් දීව මට. සති 2 3 එක දිගට රෑ ටේරින්. රෑ 12ට පටන් ගන්න රෑ 3 වෙනකම් තියෙනවා. ඒ බහුවෙන් 3ට පටන් ගන්න 6 වෙනකම් තියෙනවා. 12ට පටන් ගන්න දෙකේ වගේ මුළු රෑම කවර වෙන ඉඳන් සති ගානක් එක දිගට ට්‍රේනින් කරා. දැන් මේ යන කිලෝමීටර් 59 59 කියන්නේ 60 කිලෝමීටර් 60ක් යන අතරමඟ අමතක නොවන අත්දැකීම් ඇතිනේ. ඔව් මේ අමතක නොවන ලොකුම අත්දැකීම අපිට ඉන්දියාවට මම ඉන්දියාවට යන්න අතර මගේ හීනයක් තිබ්බනේ. ඒ හීනේ ඉන්දියාව හොම්මෙන් පෙනිපෙනි ඒක මාරමාරුන අයිටි කියලා ගන්න. ඒ කියන්නේ ලංකාව අපි මුහුද සීමාව පිටලා තියෙන නිසා ලංකාව ගොඩක් පහටි. ඒ කියන්නේ ඉන්දියාවෙන් බහින වතුර ඔක්කොම ලංකාව හරහා ඒ ධනුෂ්කොඩි හරහා තමයි බහින්නේ. මීටර 100ක වගේ දුරක් පියවා ගන්න මට පය බෙහෙල කාලයක්. මට 45ක බෙහෙල කාලයක් තමයි. ඒ කියන්නේ හීනේ ළඟ පෙනිපෙනි ඒ ටික ක්‍රොස් කරගන්න ලොකු විහිපාර සැරය පල්ලේ අර බහින. දැන් ඔච්චර සැර දියපාරක් එක්ක තමන්ගේ අරමුණ කරා යනකොට අතරින් හිතුනේ නැද්ද මොකද? පොඩ්ඩක් අතරින් මොකද මං ගැන බලාපොරොත්තු වෙන ලොකු කට්ටියක් හිටියා මගේ වටේ මගේ පවුලේ කට්ටිය ගුවන් හමුදාවෙන් මගේ කෝච්චිලා ලොකු පිරිසක් මං ගැන හිටියා මං ඉතින් මගේ අරමුණ කොහොමද සක්සස් කරගන්න අතුරේ මට පොඩ්ඩක් ඉතින් ඒ වගේ අතහැරියෝ නැති අරමුණක් එක්ක ඉන්දියාවට ගිහිල්ලා අපෝ මෙහි ලංකාවට එනකොට ගොඩක් පිරිසක් පිළිගත්තා වගේ රොෂාන් මට පොඩ්ඩක් කියන්නකෝ මේ ස්විමින් පටන් ගත්තේ මතක ඇති කාලේ ඉඳලා කිව්වනේ ඔව් ට්‍රේනින් කරන්න පටන් ගත්ත පළවෙනි ගුරුතුමා මතකද මගේ මුල්ම ගුරුවරයා තමයි
ඊට පස්සේ මේ ගුවන් හමුදාවේ TNP නිකුස් කුමාර් සර් ගල් කරා මදුවන් සර් කරා යස මම එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා එයාපෝට් එකේ ඉන්න ගමන් මගේ මේ ඉවෙන්ට් එකට ගොඩක් මුල් සම්බන්ධ කෙනෙක් ඉඳ මම KW අසරත්න මවුන්ට් මැතිස් හිමිකාරියක එයා තෝරගත්ත පොල්ලෙන් ජල්කිරා සංගමේ එයා ගාවට ඇවිල්ලා මාස හතරක් කන්ටිනියු ට්‍රේනින් කරා ඉතින් මම ඉස්ලාම ශ්‍රී ලංකන් රෙකෝඩ් එකක් තියෙනවා මාසෙ නම් කඩුවට පොග්ගලට තියෙන කිලෝමීටර් 25ක් පැය 10කට කිලෝමීටර් 25ක් පැය 10කට තියෙන රෙකෝඩ් එකක් තියෙනවා ජාතිකමත් වෙන තරඟයක රෙකෝඩ් එකක් ඊට පස්සේ මම ආපහු පැය 20ක් එක දිගට කියනවා මාසෙ නම් හික් කඩුවට කිලෝමීටර් 49ක් කන්ටිනියු කියලා තව මගේ වාර්තාව මම අලුත් කරනවා ඉතින් 3 වෙනි අදියර හැටියට තමයි මම ඔය වර්ල්ඩ් රෙකෝඩ් එකට ගියේ කොෂාන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඉන්දියාවට යනකොට පැය 10යි ගිහිල්ලා තිබුණා मम गुडकंडियाट मूल लेकिन बेगन पत्र मत आशीर्वाद आशीर्वाद लंका मत आशीर्वाद लंका किलोमीटर दहन में लंका ये दहन में मदनवत्मा इंडिया लंग इंडिया लंग दूर पीन मुहूद किलोमीटर गोडी किलोमीटर दूर पीन थिंक प्रशांत मे मुहूद मेदरियान बहुत मुहूदे अमुत सत्ना कथाहलती पोटिकाले अभी धनुत्थान रलिती मुहूद यटिंग रलिती मे हेमदे मे बयाकित विश्वास मम सल मुहूद ලස්සන ලස්සන දේවල් දකින්න නැතිනේ අපිට චුට්ටක් කියන්න කොහෙන්ද කියලා සලාම් මම හික්කඩුවට දැන් කිලෝමීටර් 49ක් තියෙන ගියදී මට කිලා වේ අපි කවුරුත් අර සුදුයි කාලේ ලස්සන දොල්තුන්නගේ මාළු කින කිලා වේ කියලා එයා ඉතින් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට අද්දෙන කරලා තියෙන ඇටැක් කරනවා එයාට අහු වෙන ඕන දෙයකට එයා ඇටැක් කරනවා එයා මේ ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි ලංකාවේ සැරිසරන ලෝක සැරිසරන මාළුවේ ඒත් ඉතින් එයාත් මේ මීටර් 15ක් විතර වගේ ළඟට සමීපව හමුණා කිසිම කරදරයක් නැහැ ඉතින් එයා ගියා मुका මේ හැමදේම මම ගෙදර ගත්තා කිසිමවකට දුන්නා පොඩි කිලෝමීටරකට තියනන්න සාමාන්‍යයෙන් ශක්තියක් තියෙනවා ඉන්න ඕනේ ඉතින් මේ සම්බන්ධ මගේ අම්මා තමයි පවුල හොඳම නියුක්ෂන් පොත් දෙල් බත්ල තමයි මට කියන් තියෙන ඉතින් අපි හැම කීර වෙතම පොටින් වර්ගයක් යනවා මේ පෙට්ටක් අතරන්නේ මම මේ රෙකෝඩ් එක කියලා ඒක ගොඩක් කින් අම්මගේ ලෙවල් එකෙන් තමයි අද මේ වුණේ ඒනම් ලේසිය දේවල් කුරුල්ලෙන් අම්මා සමදාන් ප්‍රැක්ටිස් පොත් තමයි බොනවා වතුර ඒ අනිවාර්ය දේවල් වුණා කෑම්ප් එක වගේ නීත්‍යම් අම්මා अरे ट्रेनिंग अद पत्तमल उदीर दल इवे पीएससी देवल गमन पौल कथा मगे अम्म मगे अदर अम्म अक्का अक्का मम्मी मगे वैफ नमे मम्मी मजीरत्मी सुर मगोले कर्म सहकार मगे पौल कटी आने मगे वैफी मगे नमें අපිට ඒක අමතක වෙන්නේ නැති විදිහට පණිඩක් දෙන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය ලංකාවේ නෝට පිටරටවල වෙනවා ඒක. ඉතින් කියනවා කවදාවත් බෝතලයක් එහෙම ජීස් ප්ලාස්ටික් ගන්න නැහැ. ඒක පිටරටවල ගන්නුත් එක දැන් අපි ලංකාවට ඒක එන්නේ යන්නේ ප්ලාස්ටික් වලින් මුළු හවුස් ජනේල් ඔය අපි බෝතල් චෙක් කරන්න 50 දිරස් කියන. ඒ බෝතලෙන් ඒව දැන් නිර්මාණය වෙමින් පවත්වන දැන් හොඳ ඉල්ලුමක් මෙයක් තියෙනවා මම හොයලා බැලුවා. ප්ලාස්ටික් අපෙන් කිලෝ එකක් රුපියල් 50ට ගන්න
කම්පැනි කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඒ දේවල් කිව්ව කරලා ඔයාලට ගිහින් කරනවා. ඔයා කැමති රුපියල් 50 ගන්න ගන්න. යකඩ කිලෝ එක රුපියල් 70 කට වෙන්නේ. ප්ලාස්ටික් කිලෝ එක රුපියල් 50ට ගන්න කැමැත්තෙන් ඉන්නවා දැන්. කැමැත්තෙන්. වෙන පාරිභෝගිකයෙක් යති තියෙනවා ඒකද දැන් ඉස්සරහට. දැන් රොෂාන් මේ ලෝක වාර්තාව තියන්න අරමුණ කරගත්තේ මේ පරිසර විනාශය නවත්තන එක. නවත්තන එක. දැන් රොෂාන් ඉදිරි වැඩපිළිවෙලක් විදියට මොනවද හිතාගෙන ඉන්නේ? ඔව් ඒක විදිහට අපි මම මේ වෙනකම් මගේ කුලින් කටු ගොඩක් දේවල් කරේ කොල්ලේන බීච් එකේ කොල්ලේන ඉරලේ. ඒකින් ගොඩක් වෙනක පිළිසක් වෙන තැනක් ඉදිරියට වීක්නි මාළු තවස්සල. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒක මගේ ඉඳලින් හරි මොන හරි කොහේකින් මිනිසුන්ට ලස්සන මේ කියන්නේ පොඩි එක්කෙනෙකුට මෙතෙන්ද ගිහිල්ලා දාන්නේ ආශිර්වාද ඒ කියන්නේ නිකන් සික්කන් වඩා මොකද ස්ටෙප් එකක් ගිහිල්ලා අලංකාර විදියට කියන්නේ මෙතෙන්ද ගිහිල්ලා පොට් ඩස්ට්බින් එකක දාලා පොට් එකක් සෙල්ෆියක් වගේ ගහන්න මිනිහෙකුට අලංකාර විදිය ඕ ඒ වගේ දයක් මගේ බලාපොරොත්තුවක් තියෙන මොහොතක් කරන්න දැන් රොෂාන්ගේ බලාපොරොත්තු ඒ විදියටම අපි සාර්ථකකාරීව සාර්ථක වෙන්න කියලා පතන ගමන් රොෂාන්ගේ මේ වැයම අපි අගය කරන්න රොෂාන් කිලෝමීටර් 60ක් පීනන්නේ නිකන් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. රොෂාන් එක තැනකදී කියනවා මම මේ දින පරිවිඩේ 100 දෙනෙක් ගත්තනම් ඇති. එතකොට තමයි මම සාර්ථක. මේ ලෝක වාර්තාව නෙමෙයි මගේ සාර්ථකත්වය. ඔව් ඒකයි මගේ පරමුණ ඒක. 100 දෙනෙක් මගේ පිතා ගත්තනම් ඔයත් එක්ක තව උනමයක් පිතා ගත්තනම් අදින් පස්සේ මම පොලිටික් පාස්ටික් දාන්න යට වුණා නම් මම සක්සස්. රොෂාන් මේ බලාගෙන ඉන්න අයට අවසාන වශයෙන් මොකද කියන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන අපිට කියන්න තියෙන අපිට ආත්ම විශ්වාසය තියෙනවා. මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ අපි සිංහල ජාතිය අපිට පුළුවන් අනිවාර්යෙන් අපි හරි දේවල් අපි හිත දෙඟව වැඩ කරනවා නම් උත්සාහයට කියන්නේ අපිට ඕන දෙයට අපි ටාගට් එකට කැප කිරීමක් කරලා යනවනම් කැප කිරීමක් කරලා ඒක ඕන කියලා හිතනවනම් අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ රොෂාන්ගේ ප්‍රාර්ථනාවත් එක්ක මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියන සිතුවිල්ල අදට සමගන්න රොෂාන් ඔබට සුබනාම